bamsala TV9 Sri Lanka TV9 ape pansala wedasatahana tulin ada api geneenne budun wahanse deshana kala loka vinase sapta sivirodgamana sutre tathagatayan wahanse visin loka vinashe siduna aakarya mise dakwa tibe maha kalpayakata warak ලෝක විනාශයක් සිදුවන බවත් එහිදී එක් බුද්ධ ශේෂ්ත්‍රයක් විනාශ වන බවත් සඳහන් වේ බුදුන් වහන්සේගේ බුදු වීම ආදී අවස්ථාවන්හිදී පෙර නිමිති පහළ වීමද කම්පා වීමද සිදුවන්නේ මේ ප්‍රදේශයේ තථාගතයන් වහන්සේ විශේෂ නොවන එකදු ලෝක ධාතුවක් නොවන හේයින් මේ සියලු ලෝක ධාතු උන්වහන්සේට එකම විශයක් වේ ස්වභාව ධර්මයේ නිසා ඇතිවන ලෝකය ස්වභාව ධර්මයේ නිසාම නැතිවන බව අප කවුරුත් දැනසට යුතුය ඒ අනුව ත්‍රිවිධ ධාතුන්ගේ කෝපය හේතු කොටගෙන ලෝ විනාශ වන බවත් සඳහන් වේ සත්වරක් ගින්නෙන් නැසියන බවද අටවෙනි වාරයේ සිට 63 වරක් ජලයෙන් 64 වන වර වාතයෙන් නැසෙන බව සඳහන් වේ ලෝ ගින්නෙන් නැසීමට අවුරුදු දහසක් පමණ ලෝ ගින්නෙන් නැසීමට අවුරුදු දහසක් පමණ තිබියදී කාමාවචර දේවතාවෝ මිනිස් ලොවට පැමිණ මිනිසුන්ට ලොව නැසෙන බව ප්‍රකාශ කරයි අපාය මිනිස් ලොව දෙව්ලොව ආදී ලෝකයන්ද මහා පෘථුවියද චත්‍ර සූර්ය වස්තුන්ද විනාශයට පත්වේ ගින්නෙන් ලෝ විනාශ වීමේදී මහා වැස්සක් ඇතිවන බවත් මෙයට කල්ප විනාශක මහා මේගයන් වෙන්ද නම් කෙරේ බඹලොව දක්වා උස් වූ ගිනිතැළවලින් යුක්ත ගිනිගෙන දැවෙන දිලිසෙමින් ගුගුරමින් සමස්ත ලෝකයෙන් බේගන්වමින් ඇතිවන මේ මහා කල්ප විනාශක මහා ගින්නට හසු වන සියලු දේ සුණු විසුණු කෙරෙමින් දෑඟිල්ලෙන් හසුකොට ගන්නා තරම් අලු දැලි බවට පත්වන්නේය කෝටි ලක්ෂයක් සක්වල මෙසේ දැවෙමින් සත්ව ශුන්‍ය ඝන අන්ධකාරයක් බවට පත්වන්නේ නැවත අනන්ත කල්ප 40ක් ගතවන තුරු කෝටි ලක්ෂයක් සක්වල මෙසේ දැවෙමින් සත්ව ශුන්‍ය ඝන අන්ධකාරයක් බවට පත්වන්නේ නැවත කල්ප ලක්ෂ 40කට පසු නැවත ලෝක ධාතු හට ගැනීම ආරම්භ වන බව එම සූත්‍රයේම සඳහන් වැත දෙවන සූර්යාගේ 15 වීම නිසා කුඩා නදී සුළු තටාක විල් ආදීන්ගේ ජලය වියලි දඹදිව පවත්න පංච මහා ගංගාවන්ද එයට සමාන වූ වෙනත් ගංගාවන්ද හැර අනෙක් සියලු දේ වේලී යනු ඇත මෙසේ තුන්වන සතරවන සිට සත්වන සූර්යාගේ 15 වීමත් සමග මේ මහා පෘථුවියද මහා මේරු පර්වත රාජයාත් ගින්නෙන් දැවි එයින් නැගින ගිනිදැල් බඹලොව දක්වා නගින බව සඳහන් වේ මහා පෘථුවියද මහා මේරු පර්වත රාජයාගේද මේ විනාශය මාර්ගඵල අවබෝධ කළ අය හැර අන් අය කෙසේ පිළිගනීද යනුවෙන් දේශනා කර ඇත මෙයින් බඹලෝ තුනද ගින්නෙන් දැවි විනාශ වී යන්නේ වර්ෂ ලක්ෂයක් ඉක්මවා ගිය කල පෘථුවියට වර්ෂා ජලය නොලැබෙන කලක් උදා වේ මෙසේ හේයින් අනාගතයේ ලෝ 15 වන මෛත්‍රී බුදුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අභාවයත් සමග මෙම ලෝක විනාශය ඇතිවන බව බුදුන් වහන්සේ වදාළසේ වැස්ස අභාවයට ගිය කල්හි වර්ෂ 100,000 ගණනක් යනතුරු නැවත වැස්ස නොලැබේ එසේ හේයින් වෘක්ෂයෝද නැවත හට නොගනී සියලුම සතා සිව්පාවෝද මිනිසයෝද මැරී දෙව්ලොව උපදින බව සඳහන් වේ ඇත අපේ පන්සල TV9